ඕල හැමෝම් ගොඩක් අත්දරෙෙන් එම ස් කිචනකට පිළිගන්නවා. හදදා අපි බලමු හාස ටටයිම්මට වගේම බඩගින වෙලාවඩ ලේසිම හදාගන්න පුළුවන් ගොඩක් රැසකෑමක් කෝමද හදාගන්න කියලා. මේකෝ යාලට හරීම ලේසින් හදාගන්න පුළුවන් ඒවගේ මේක මාරම රසයි ඉතිං අපි වැඩිකතාන්නතු වීඩයකටයමු. ිම අපිට මේක හදාගන්න පාම්පිටියඕනේ වාෝ මොම මෙතන පාපිඩි අඩුකෝප් ාගයක් ඉතර අරගෙන තියෙනවා. දැම් මේක ලුණුකුට චුට්ටක් එකතු කරගන්නවා ඒ වගේම තම්බගත්තා අල කෑල්ලික්කුත් එකතු කරගන. අල කෑල්ලිකත් මෙවිදිට පොඩි කරගන මේ පිටියෙක් හොද කලුවන් කරගන්න ඕනේ ටිකාක් කලුවන් කරට පස්සේ මේ විදිල වතුටටියක් එකතු කරගෙන ආය කලවන් කරගන්න. මම මේක හදාගන්න දෙන්නේෙක්ට සෑහෙන් ප්‍රමාණයට, වාල මේක හදාගන් ප්‍රමාණය අනු බලලා පිටිකතු කරගන්න දැම්මම් මේ පිටිබෝල වටට තෙල්ටිගක් ගාගන්න ඕයාලත් මේ විතට තෙල්ටියක් ගාගන්න ැන් ෙල්ටික් ගාගත්තට පස්සේ මේකු ඉනාඩි දහයක් විතර මේ විදර පියනගින් හල පැත්තිහහි තියාගන්න. දැන් තවභාචනයක් කරගෙන ඒකට තම ගත්තා අලිකෑල්ටිකක්්දා ගන ඒටික මේ විදේයට පොඩිකරගන්න ඕනේ මම අතින්තමයි පොඩිකරගන්නේ ඕල්ල මේක හැන්දෙන් පොඩිකරගන්නත් පුළුවන්. ඊට පස්ස පෑන එකක් රත්වෙන්න්න තියලා ඒකට තේල් මේ සෑන්දක්විත එකතු කරගෙන ඒට කපාගත්ත කරපංචයි, බීලූුණු එකතු කරගන්න ඕනේ දැ මේටිිය කලෝන් කරගන්න, දැම් මේකට පොඩි කෑල්වෙල කපා ගත්තා කැරට්ටිකුයි අම්මිනිස්ටික්කුයි මං එකතු කර ගන්නවා ඊට පස්ස මේකට මිස්කුඩු තේ හැන්දක්හකුඩු තේ හැදි භාගයක් ලුණුකුඩි චුට්ටගුත් එකතු කරගන්න. වාලට කැමතිනම්ඒකට ලීක්ස් වගේ එකතුර ගන්න පුළුවන් දැම්මම් මේකට බිත්තරැක් එකතු කරගන මේ සේරමටික හෝදද කලවන් කරගන්නවා. දැන් කලවන් කරග නිවරලා මේකට තම්බ ගත්තා අලකෑල්ටික එකතු කරගන්න ඕනේ. ඒටික්ත් හොදට කලොන් කර ගත්තට පස්සේ මම්ම මේකට චිකන හොද එකතු කරගන්නා ඕයාලත් කැමතිනම් එකතු කරගන්න පුළුවන් එතෝර මේක හරීම රසටේෙනවා. ඕලට කැමතිනම්ඒකට චිකන් ටින්මාලුවගේ එකතු කරන්න පුළුවන්. දැන් අපි කලේ විනාඩිතහයක් තියාගත්ත පිඩිටික අරගන ඒ හදාගන්න තැන ලෑස්තිකරගෙන ඒකට මේ විදිරි පිරිිටිකක් ගහලා දැම් මේ බෝලටික හතරකට මං කඩාගන්නවා. යාට කැමතිනම් මේක දෙකට කඩාගෙනත් හදාගන්න පුළුවන් මංම වෙලාද හත්සරකට කඩාගෙන තමයි මේක හදාගන්නේ. වාලත් නෙවිදර අතේටිකක් තෙල්ගාගන මේක හදාගන්න. එතොට මේක හදාගන්න ලේසි. මං මේක කොටු හැඩේට තම හදාගන්න. ඕයාල කැමතිනා චිකෝන හැඩේට රවන් හඩේටුනත් හදාගන්න පුළුවන් ඕල කැමති හඩේකට මේක හදාගන්න. දැන් මේවගේ කොටු හැඩේ රොටි දෙයක් හදාගතට පස්සෙ අපි අරේ ලොවු දාළ හදාගත්තටක මේ වගේ මැද්දෙන් කියයලා අනිත් රොටිය මේ විදිට උඩින් තියල වටේට හදාගන්න දැන් අනිට්ටිකත් මේ විදියටම හදාගන්න ඕනේ දැන් අනිත්්‍ය එකකත් හදාගනිවරයි දැන් තියන මේක පෑ එකෙ රත්වෙන තියාගන්න. මේ වෙලාද පෑන එකට තෙල් පොහොම් පොඩ්ඩක් එකතු කරගෙන තව මේක හදාගන්න ඕනේ මේ දර දෙපැත්තම රත් කරගන්න. දැම් මේ රොටී දෙකම එවිදිට හදාගන්න දැම් මේ සම්පූර්ණයෙන් අපි හදාගනිවරයි. ඔයාල්ඩ පේනවාක හරියම ලේසියෙන් හදාගන්න පුළුවන් කියලා. දැම්මන් හදාගත්ත රොටි දෙකට උඩි මේ ඉදිල චිකන හොද ගැතු කරගන්නා ඕයාලත් කැමචින ඇගතුවරගන්න එතෝට මේක මාරම රසයි අපි දැම් බලු මේකෙ රසත් කොහොමද කියලා එතර මේකෙ හිතුවලත් වොඩක් මාරම රසට තියෙන මම හිතන වාල අනිවාර්යම මේකට කැමතිවේ කියලා. හයාලත් අනිවාර්ය මේ ගෙදරදිී හදර රස බලන්න. ඕල මේ වීඩියකට කැමතිනා ලයික් කරන්න කමෙන් කරන්න ඒවාගේ මයාල ගේයාලුවන්ට අත්බලන ශයා කරන්න. අනි වාරෙන් මගේ චැනැල්ල එකකා සබස්ක්‍රයිප් කරන්න ආය තොත්තු විඩිය එකගින් ඕයාල හම්බෙන් එනකං යාල හැමුම් ගොඩ පඩිස්සමෙන්ඉන්න.